ඔබ සිත කය වචනයෙන් සිතන දේ කරන සිතන දේ කියන සියලුම දේවල් ක්‍රියා හැටියට සලකනවා. ඒ වගේම චරිතයකටද සිත කය වචනය තිබෙනවා. සිතෙන් සිතන ඒ සිතන දේ කයෙන් කරන සියලුම දේවල් ක්‍රියා. ඒ අනුව චරිතය සිතන කරන කියන දේ වෙනුවෙන් සිතන්නේ කරන්නේ කියන්නේ නලුනිලියන්. ඒ අනුව නළුවාගේ නිළියගේ රඟපෑම යනු චරිතයේ නාමයෙන් සිතන සිතන දේ කියන සිතන දේ කරන චරිතයේ නියෝජිතය. දැන් මේ නියෝජිතය කරන චරිතයේ මහමොලේ කවුද? මහමොලේ වන්නේ අධ්‍යක්ෂකවරයා. ඔහු තමයි මේ නියෝජිතයව මෙහෙවන්න. මේ ගැඹුරු සබඳතාව මත නිමැවුණු චරිතය ක්‍රියාවේ යෙදවෙනවා. මම කැමති ඔබට නිදසුන් ගෙන එන්නට. කොමකටද? චරිත හිතපු කියපු කරපු අවස්ථා ගෙනහැර දක්වන්නට. ඒවා කොතරම් සාර්ථක ද කියලා ඔබට පෙන්වලා දෙන්න. චරිතය ඇන්ටන්. චිත්‍රපටයේ බඹරු ඇවිත්. නියෝජිතය ජෝබි වික්‍රම. මෙහෙවන්න ධර්මසේන පතිරාජා. ඒලාට මුගේ අම්මලාට මුට තදියන් වෙච්චන් තමයි අපි ඕනේ. ඒලාට මුගේ අම්මලාට මුට තදියන් වෙච්චන් තමයි අපි ඕනේ. ඒලාට මුගේ අම්මලාට මුට තදියන් වෙච්චන් තමයි අපි ඕනේ. හින්දහලා වරඹ යන්න මුගේ පිට්ටක් පොණ්ඩාවේ නෑකෝ. මට. හින්දහලා වරඹ යන්න මුගේ පිට්ටක් පොණ්ඩාවේ නෑකෝ. මට. හින්දහලා වරඹ යන්න මුගේ පිට්ටක් පොණ්ඩාවේ නෑකෝ. මට. මොනවද කිව්වේ? මොනවද කියන්නේ බෑ? බල ප්‍රවේශම් වෙලා බබරු ඇවිල්ලා.
Bala prevesan en la bambarua. Bala prevesan en la bambarua. Maluti sautinone dore. Dore. Dore ni me janele. Gane una pasta. Oye, no sandal cam. Y cuando no mata gato tunde. Me ente embala que yo de pelana palera en mi. No me de angiligan. ¿Cuál es el nombre de Mama ghing tibeno Joa Bevikrama Rangapana Darshana Talavalata Mama Asdikin Dekalatino Joa Bevikrama Rangapana Kaling Darshana Talay ඉන්න විදිය ඔහු භාවනාවක නියලිලා ඉන්නේ තමුන්ගේ ජවනිකාව පටන් ගන්න කලින් ඔහුගේ චරිත ප්‍රවේශය ඇත්තෙන්ම අපි හැදෑරිය යුතුමයි ඊට අමතරව මම මේ මහා නළුවාව හමු වෙලා ස්ටැනිස්ලාව්ස්කිගේ රූපණ වේදය ග්‍රන්ථය වෙනුවෙන් සාකච්ඡාවක් කරලා එය රූපණ වේදයට ඇතුළත් කරලා තියෙනවා 950 ගණන්වල සිනමාවට අවතීර්ණ වුණු ජෝබ් වික්‍රම මෙතඩ් ඇක්ටින් හැදෑරුවා කියලා අපට කිසිම සාක්ෂියක් නැහැ. ඊට අමතරව ඔහුත් කියනවා මම රංගපෑම ඉගෙන ගත්තේ නැහැ කියලා. බඹරු ඇවිත් වගේ චිත්‍රපටයක මෙහෙවන්න එවත් අධ්‍යක්ෂකවරයා වෙනම ප්‍රකාශයක් කරනවා මම මගේ චිත්‍රපටවලට ස්ටැනිස්ලාව්ස්කිගේ මෙතඩ් ඇක්ටින් ක්‍රමය නෙවෙයි භාවිත කරන්නේ මම බර්ටෝල් බ්‍රෙෂ්ට්ගේ ඒලියනේෂන් මෙතඩ් එකයි පාවිච්චි කරන්නේ කියලා මේ වගේ පරස්පර සංකල්ප මතවාද ප්‍රවාදත් එක්ක දැන් ඔබ නරඹපු ජෝබේ වික්‍රමගේ ඇන්ටන් නමැති චරිතය ජෝබේ වික්‍රම කියන නළු නියෝජිතයා විසින් ඇන්ටන් හිතන හිතන දේ කියන හිතන දේ කරන ආකාරය ඔබ නරඹුවා මෙතනදී මම උත්සාහ කරන්නේ ක්‍රමවේද පිළිබඳ සංවාදයකට යන්නට වඩා අපිට මේ ලැබිලා තියෙන මාධ්‍යමය ඉඩ ප්‍රස්තාව ඇතුලේ ඔබට කියන්න
නළුවා කොයිතරම් ප්‍රඥා සම්පන්න වෙන්න ඕනේද? අධ්‍යක්ෂකවරයා නැමැති මෙහෙවන්නා එක්ක ගැඹුරු සම්බන්ධතාවක් පැවැත්විය යුතුද? එහිදී චරිතය වඩා පොහොසත් කර ගැනීම සඳහා නළුවා අධ්‍යක්ෂකවරයා සමග කතාබස් කොට තමුන්ගේ ප්‍රඥාවේ මහිමය චරිතයට එකතු කළ යුතුද? අපි හොඳින්ම දන්නවා ජෝව බී වික්‍රම ඇන්ටන් නමැති චරිතය හරහා ඇන්ටන් හිතන විදිය කියනකොට ජෝවබේ වික්‍රමගේ දැනුම ප්‍රඥාව විසින් ඊට අනිවාර්යෙන්ම යම් යම් වචන යම් යම් වාක්‍ය ඊට එකතු කරලා තියෙන විත්තිය. ඉතින් එවැනි ගැඹුරු සම්බන්ධතාවක් නළුවා හෝ නිලිය මෙහෙවන්නවන අධ්‍යක්ෂකවරයා සමග තිබිය යුතුමයි. දැන් මගේ දෙවැනි නියතිය චරිතයේ නාමයෙන් නළුවා හෝ නිලිය හිතන දේ කියන හිතන දේ කරන තවත් එවැනිම අද්විතීය චරිතයක් ඔබ හමුවට ගෙන එන්න. චිත්‍රපටය ගම් පෙරළිය. චරිතය නන්දාවති. රඟපාන්නේ පුණ්‍යා හින්දෙනි. ඒක වින්නම වගේ වැරද්ද. කවුද මේ මලකට කතරෙන් පෙකෙනවල කපන්නේ?
අන්තරාලා තියෙන එකයි. ඇයි අන්තිම මොහොත වෙනකම් මට මේ ගැන නොකිය. මන් දෙදුන් සරයක් මෙයාට කියන්න හැදුවා නන්ද. නමුත් මගේ හිත දුන්නේ නැහැ. මං දන්නවනේ මං යනවාට ඔයා කැමති වෙන්නේ නැති බව. එන යන්න මං බාධා කරන්නේ. කොහෙන්ද මොල්ට මේ? කොහෙන් වුණා මොකද බොන්න? බොන්න. ඉතින්ලා කොහෙන්ද කිය? මේ පියල්ලේ වල තියෙන බෝතල් දෙක. ඔක්කොම කරන්නේ බොරු. පියල් ගැන හිතේ තලමයි ලෙඩ උනේ. බොරුවට පෙන්වන්න හදන පියල් අකමැති පියල් එක්ක තරහයි කියලා. මංජින දැස කසාද බැඳලා ඉන්නේ කොහොමද තව එක්කෙනෙක් කසාද බඳින්නේ උට සල්ලි තියෙන ඉඳ ආඩම්බරයට වෙන්නේ නැහැ. ඔහොම යෝජනාවක් කරේ. මං හිතන්නේ යන. පියල්ලේ යෝජනාව කරේ ඉවසුන් නැතු. අනේ මං. මේ ඔක්කොම කරදර වලට මුල ජිනදාස තමයි. දැන් අවුරුදු 6කින් මේ මිනිහගෙන කිසිම ආරංචියක්වත් නැහැ. එහෙම කියන්න එපා. මං දන්නවා එයා මට සලකපු හැටි. හිතේ හැටියට පිටං ගන්න සල්ලි නැතිපො. එයා මට කිසි දෙයකින් අඩුවක් කෙරුවේ නැහැ. ඉතමකු තුගස් තියලා මගේ ලෙඩියට වියදම් කෙරුවා. එංගට පණ නෑ වාගේ. අහන්න ඕනේ දැන් කී දවසක් වෙනවද බත් නොකා.
අදවට තැම්මුගිතිත් එක බඩ ටිකක් ගහම ඔය අහිම ගතිය ඇල්ලේ ආයි. මෙන්න උඹට ලියුම. අරෝලිස් ගෙන් වාගේ. බලන්න මොනේ තියෙන්නේ කියලා. ජිනදාසක භූමි දාන්තුවේ දංකලට මම තරහ නෑ නන්ද. මට එහෙම කියෝනේ මම නන්දට ආදරේ හින්ද. තරහෙන් දෙපා නන්ද. ඒ වචන මට ඒ වෙලාවේ කියවුනා. මට තරහ ගියා. තරහ ගියා. ඔබ දුටුවද ශ්‍රී ලාංකීය සිනමාවේ සුවිශිෂ්ට චිත්‍රපටයක අද්විතීය චරිතයක් පුණ්‍යහීන්දනිය නමැති මහා නිලිය නන්දා නැමැති චරිතය හිතන දේ තියන හිතන දේ කරන ආකාරය මම හොඳින් දන්නවා. අද සිනමාව ඉගෙන ගන්න ඒ පිළිබඳව උනන්දුවක් දක්වන විශේෂයෙන් තරුණ තරුණියන් ගම්පෙරළිය නමැති ඒ මහා සිනමා කෘතිය නරඹමින් අධ්‍යයනය කරන වග. එහිදී ඒ සමගම අප අධ්‍යයනය
කළ යුතුයි. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ස්ත්‍රී චරිතය වන නන්දා රංගපාන පුණ්‍ය හින්දෙනි තමන් ඉතාමත් තරුණ අවදී සිටියදී මේ චරිතය රඟපාන්නේ ඔබ ශ්‍රේෂ්ඨ චරිතයක් රඟපාන්න කැමති චරිතය වෙනුවෙන් හිතන්න චරිතය වෙනුවෙන් කරන්න කියන්න කැමති තරුණියක් නම් ඔබ අනිවාර්යයෙන්ම පුණ්‍ය හින්දෙනියගේ මේ චරිතය හැදෑරීමට ලක් කළ යුතුමයි. හේතුව මේ හැදෑරීම සංයුතිගත වෙන්නේ එක පැත්තකින් නවකතා සාහිත්‍යයේ මුදුන් මල් කඩබඳු ගම්පෙරළිය නවකතාවේ නිෂ්පාදනයක් බැවින්. එතැනදී මහා සාහිත්‍යකරු මාටින් වික්‍රමසිංහ ගම්පෙරළිය නවකතාවෙන් මතු කරන්නට තැත් දරපු ඒ දෘෂ්ටිය දැන උගත්තේ නැතිනම් මහා සිනමාකරු ලෙස ජේම්ස් පීරිස් නැමැති අධ්‍යක්ෂක මෙහෙවන්නා යටතේ ගැඹුරු සම්බන්ධතාවයකින් ඒ රංගපෑවේ නැතිනම් මේ මහා කෘතිය අපට අද අධ්‍යයනය කරන්නට ලැබෙන්නේ නැහැ. ඉතින් මහා දැනුමැති ශ්‍රේෂ්ඨයින් සමග පුණ්‍ය හින්දෙනිය නමැති මේ තරුණිය තමුන්ගේ රඟපෑම ඉදිරිපත් කරන ආකාරය ඉතාමත් අපූරුයි, ආශ්චර්යාත්මකයි. මේ මට සමකරන්න පුළුවන් සත්‍යජිත් රේගේ අපූර් සංසාර නමැති චිත්‍රපටයේ ශර්මිල තාගෝර් රංගන චරිතයට. ශර්මිල තාගෝර් පවා නව යෝන් යවනියක් එම චිත්‍රපටයේ රඟපාන විට. ගම්පෙරළිය චිත්‍රපටයේදීත් අප දකින්නේ ඉතාම තාරුණ්‍යයේ සිටින දෙහනු ළමයෙක්. ඉතින් මේවා හැදෑරීම ඉතාම වැදගත්. ඔබ මේ කර්මාන්තය දියුණු කිරීමට එමගින් ඔබේ වෘත්තිය වඩා පැහැපත් කර ගැනීමට.